අයියනවා අපේ දෙවියෝ බලන්න කොහාට වෙලා දන්නේ මට වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න. මොකක් ගැනද රටේ මහත්තයා? මම හිතේ කරුණාව තියෙන ඕනත් එක්ක මංගල කටයුත්තක් ගැන කතා කරලා ඇති. අර වංගියත් නෝනත් කිව්වේ අක්කා කෙනෙකුගේ කතාවක් ගැන. එහෙම දෙයක් ගැන කීවනම් තමයි. හැබැයිටම නෝනාගේ කාරණාව ගැන කැමැත්තක් අකමැත්තක් තියේද? ඇත්තම කිව්වොත් රටේ මහත්තයා මම ඒ ගැන තාම හිතුවේ නැහැ. යාළුවෙක් නිසා වසන්ත ගැන මගේ හිතේ කැමැත්තකුත් නැහැ අකමැත්තකුත් නැහැ. මොනවද නෝනා ඔය අපබ්‍රන්ත කතා? අනේ මං කියන්නේ දෙ මට හිතන දෙ. එතකොට කැමැත්තක් පෑවේ අහවල් දෙයකටද? ඒකෙන් උනේ අර තීන්දුව වෙලා තියෙච්ච කටයුත්තත් ඉහිරිලා ගියේ. අනේ රටේ මහත්තයා මං කිව්වේ ගෙදරින් අහන්න ඕනේ කියලානේ. අනික ඉතින්
මං කැමති වුණත් අකමැති වුණත් ගෙදරින් එපා තීන්දුව කරන්න. ආ ඔව් ඒකත් එහෙම තමයි. එහෙමනම් මම ලොකු මහත්තයත් ලෑස්ති කරගෙන ගෙදරට පණිවිඩයක් යවන්නම්කෝ. ඉස්කෝලේ ලොකු මහත්තයා කවදාකවත් මගේ වැඩකට කරාරින්නේ නැහැ. ගුරුනාසේ මේ මනුරංග ඇවිත් ආ ඇයි අපේ අම්මා අප්පච්චම ආවේ ආ මනුරංග පුතේ මේ මං අර කලින් කිව්වා වගේ අපි වැලිමඩ ලොකු අම්මලා දිහාවේ ආ එහෙකින් රස්සාවක් ගන්න බලන්න බැරිය අනේ මට බැහැ අප්පච්චි ඒගේ උන් නිස්කාරණේ කාලෙ ගත කරන්නට මට වෙලාවක් නැහැ මං දැනුත් මේ ගොවිඳුට කතා කරලා එනකම් ගොවිඳු මට වැඩ ටිකකුත් බලලා එහෙ ඒගොල්ලන්ගේ බෝඩි මේ මින්ට පුළුවන් කියන්නේ අනේ ඒ ළමයාට පින් සිද්ධ වෙනවා මේ කරන උදව් වලට නම් ඕවිති ඒ වගේවත් යාළුවෙක් හිටියේ එක හොඳයි මට යන්ට එන්ට කොහොමත් ඉතින් කාලයක් යනකම් ඉඳුන් හිටුන් ගොවිඳුගේ පිහිටෙන් තමා උතේ ඔබ ගමෙන් යනවට මගේ මනාපයක් නැති වුණාට අඩු ගානේ අපි දන්න කින තැනක ඉන්න හින්දා යන්තම් හිත හදාගෙන ඉස්පාසුවක් ගන්නට පුළුවන් අප්පච්චිලා බය වෙන්න එපා මට හේ කරදරයක් නැහැ